අයිබුවන් අද අපි බලන්න යන්නේ කොහොමද ඔන්ලයින් ක්‍රමයට පේපර් එකක් හදන්නේ කියලා බලන්න. ඔයාලා දන්නවා ජිට් එක්සෑම් එක ගිය අවුරුද්දේ තිබුණේ ඔන්ලයින් ක්‍රමයට. ඒ වගේ පේපර් එකක් හදන්න ඔයගොල්ලෝ තාස ඇති. මේක හදන්න අපි Google Forms කියන මෙවලම භාවිතේ. අපි ඉස්සෙල්ලම Google වෙබ්සයිට් එකට ගිහිල්ලා Tamanට අදාළ Google account එකට sign වෙන්න ඕනේ. ඊට පස්සේ අපි Google Apps ගිහිල්ලා Drive කියන තැනට ගිහිල්ලා ඊට පස්සේ අපිට මෙන්න මේ අලුත් මේ වගේ window එකක් ලැබෙනවා. එතන new වලට ගිහිල්ලා more Google Forms කියන tab එකට ගියාට පස්සේ අලුත් tab එකකින් අපිට අපේ paper එක හදන්න ඉඩ සලසලා දෙනවා. අපි paper එක හදන්නේ මෙන්න මේ question කියන තැන ඉඳගෙන. අපි ඉස්සෙල්ලම paper එකට නමක් දෙන්න ඕනේ. ඒ නම විදිහට අපි දෙමු my first paper කියලා. my first paper මේ paper එකක් හදද්දී අපිට ඒක text එකක් add කරන්න පුළුවන් image එකක් video එකක් section එකක් add කරන්න පුළුවන් අපි මේක උදාහරණයක් වශයෙන් මම මේකට image එකක් add කරන්නම් එතන අපිට මේකට online එක ගිහිල්ලා Google Drive එකේ තියෙන පින්තූරයක් ඕන තැනක තියෙන පින්තූරයක් ගන්න පුළුවන් මම මේක computer එකේ තියෙන දෙයක් නිසා browse කරලා මෙන්න මේ පින්තූරය මම මෙතන upload කරනවා දැන් අපිට ඕන නම් මේ පින්තූරයට මොකක් හරි නමක් දෙන්න පුළුවන් මම මේකට දෙනවා education කියලා ඊට පස්සේ තමයි paper එක හදමු paper එක හදනකොට අපි පළවෙනි ප්‍රශ්නේ විදියට ගමු මොකක් හරි එකතු කිරීමේ සංඛ්‍යා දෙකක් 2 + 8 අපිට මේකට උත්තර ගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා short answer එකක් විදියට paragraph එකක් විදියට multiple choice එකක් විදියට checkbox එකක් විදියට drop down එකක් ආදී වශයෙන් ගොඩක් ආකාර තියෙනවා අපි මේකට උත්තර ගමු මල්ටිපල් චොයිස් එකක් විදියට. පළවෙනි උත්තරේ විදියට මම දෙනවා 4. දෙවෙනි උත්තරේ විදියට 5ක්, තුන්වෙනි උත්තරේ විදියට 12ක්, හතරවෙනි උත්තරේ විදියට 10ක් දෙනවා. ඊට පස්සේ මේ කම්පියුටර් එක දන්නේ නැහැ මේක හරි උත්තරේ මොකද්ද? මේක ප්‍රශ්නෙට ලකුණු කීයක් දෙන්න ඕනද? ඒ නිසා අපි ඉස්සෙල්ලා මේ පේපර් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා ක්විසර්ස් ගිහිල්ලා මේ this a quiz කියන ටයිප් එක ඕන් කරනවා. මේක අපි පේපර් එකේ යවන පුද්ගලයා කියන්නේ පේපර් එක කරන පුද්ගලයා කරපු ගමම්ම ලකුණු වෙන්න ඕන නම් මේක ටික් කරනවා නැත්නම් මෙන්න මේක ක්ලික් කරලා පස්සේ ටිකකට කාලයකට පස්සේ තමයි යට ලකුණු සහ උත්තර එන්නේ මේක අපි පේපර් එක කරපු ගමන් දෙන්න ඕන නිසා මෙතන ටික් කරලා තියෙනවා කලා සේව් කරාට පස්සේ අපිට මෙන්න මේ පේපර් එක කරන තැන ආන්සර් කී කියලා යටින් එනවා එතන අපි හරි උත්තරේ දෙනවා දීලා ඒකට අදාළ ලකුණු ගන්නත් මෙන්න මෙතන ටයිප් කරනවා අකුණු පහක් අපි එකට දෙනවා කළා ඩන් කරනවා අපිට තව ප්‍රශ්නයක් හදන්න ඕන නම් මෙන්න මෙතන ඇඩ් ක්වෙක්ෂන් කියන තැනට ගිහිල්ලා මෙන්න මේ ක්වෙක්ෂන් එක හදමු අපි එකට අඩු කරන මොකක් හරි එකක් දෙමු පහරින දෙක අපි එකට උත්තරය ගමු ෂෝට් ආන්සර් එකක් විදියට ඒකටත් අපි ආන්සර් කී ගිහිල්ලා මෙන්න මෙතන හරි උත්තරේ ටයිප් කරමු ටයිප් කළා මෙතන ඒකටත් ලකුණු පහ කළා ඩන් කරමු මේ ආදී වශයෙන් අපිට ඕන තරම් ප්‍රශ්න හදන්න පුළුවන් මම මේ පේපර් එක හදන්නේ උදාහරණයක් විදිහට නිසා ලකුණු 10ක පේපර් එකක් තමයි අපි එක හැදුවේ මේක කාටද යවන්න ඕන නම් මෙන්න මෙතන ගිහිල්ලා ඔයගොල්ලන්ට එයාගේ මේල් account එකට යවන්න පුළුවන් නැත්නම් අපිට මේ Google එකකින් link එකක් කරගන්න පුළුවන් මේ Google එකේ link එක ඒ link එක දිගට නිසා අපි shorten කරගමු ඊට පස්සේ මෙන්න මේ link එක යාළුවත් එක්ක share කරගෙන මේ පේපර් එක කරන්න පුළුවන් මේ link එකත් copy කරගෙන බලමු පේපර් එක හරියට වැඩ කරනවාද කියලා alt tab එකට ගිහිල්ලා URL එක type කරලා එන්ටර් කරාට පස්සේ අපිට අපේගේ පේපර් එක එනවා. අපේ මේල් ඇඩ්‍රස් එක විදියට මම මගේ එකම දෙනවා. ඊට පස්සේ අපි පේපර් එක කරමු. මේකට හරි උත්තරේ දීලා බලමු. මේකට අපි වැරදි උත්තරයක් දෙමු. හතර. කියලා සබ්මිට් කරමු. සබ්මිට් කළා view score බලමු. score කරාට පස්සේ අපිට ලකුණු 10න් 5යි මේ 10න් 5යි. මෙතන අපිට 10න් මේක ප්‍රශ්න උත්තරේ හරි එකට පහෙන් පහ මම වෙලා තිනු මේ ප්‍රශ්න උත්තරේ වැරදි උත්තරේ 3 තමයි හරි උත්තරේ මේකට පහෙන් හම් වෙලා නැහැ ලකුණු අපි දැන් අපේ පේපර් එක හදමු තැනට ගිහිල්ලා බලුවම අපිට පෙන්වනවා මේ පේපර් එක එක්කෙනෙක් කරලා අන්නේ කරපු එක්කෙනාගේ ලකුණු එයාගේ මේල් ඇඩ්‍රස් එක මොකද්ද අපිට ඔක්කොම තොරතුරු ගන්න පුළුවන් මෙන්න මේ ස්ප්‍රෙඩ්ෂීට් එකට ගිහිල්ලා අපිට කැමති නමක් මෙතන දෙන්න පුළුවන් ඕගොල්ලෝ දෙන්න ෆස්ට් කියලා ෆස්ට් පේපර් කියලා මම දෙනවා ගොල් කැවති නවා දිලා මේක ක්‍රියේට් කරලා පස්සේ අපි ආයි මේ අර පරණ වින්ඩෝ එකකටම ගියාට පස්සේ අපි ආයි මේකට ක්ලික් කරලා පස්සේ